සුබ මධ්‍යහනක් ඔබ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරගේ මම මල්කි උඩල මත්ත ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අදත් ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක් कोटी पहलवक रात्रण समग इंडिया जाति के को अतनंगुटे लोक विलंद संविधाने टे ट्रंप किन अनुतुरु एगवीमा බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශයේ හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව දෙවන දිනටත් අද නේපාලයේ කත්මණ්ඩු අගනුවරදී පැවැත්වෙනවා. අද දිනේ විශේෂත්වයක් වන්නේ මෙම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා වෙත බහර්තීමයි. බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ කත්මණ්ඩු අගනුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ රටවල් 7ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට බංග්ලාදේශය, බූතානය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ නේපාල යන රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් එක්ව සිටියා. සිවෙනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ අභිනව බිම්ස්ටෙක් කලාපේ නායකත්වයට නොවේසේ නම් සභාපතිත්වයට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්වීමම ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සහ රාජතාන්ත්‍රික වශයෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. අන්තර්ජාතික වශයෙන් කලාපීය වශයෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. විශේෂයෙන්ම මේ බිම්ස්ටෙක් කලාපේ නායකත්වයට පත්වීම ඒ හරහා බිම්ස්ටෙක් රාජනායක සමුළුව මින් ඉදිරියට නිවැරදි දිශානතියකට නිවැරදි මම්පෙතකට ගෙන යාමට අත්දැකීම බහුල පරිණත දේශපාලන නායකයෙක් වශයෙන් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කරනු ඇතැයි යන්න බිම්ස්ටෙක් කලාපේ සෙසු රටවල් 6ම රාජ්‍ය නායකයන්ගේ එකම සහ පරම විශ්වාසය පවතිනවා. තේ පරීක්ෂකන් ලදහරින් සඳහා ටැබ් පරිගණක 146ක් ලබා දීම අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුකියතා සිදු කෙරුණා. ताक्षणिक दैनुम लवादीमे नीलधारी नतुर मनासमतताव्यक एतिकर एमगिन ते निष्पादने इहल नैग्वीम मिहि अरमुनाय कुडा देवतु संवर्धन अधिकारी सभापति विजय रत्न देवगिदर महता सह कृषि परीक्षक नीलधारी नतुर पिरिसक मेम अवस्थावट एक्व सिटिया කොහොමද තාක්ෂණය පාවිච්චි කරලා තමුන්වංශලගේ සේවය අපේ අමාත්‍යංශටත් අධිකාරියටත් කුඩා දේවතු හිමියන්ටත් ලබා දෙන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. අවශ්‍ය ඇප්ලිකේෂන් ටික මේ ටැබ් එකට දාලාම දෙන්න ඕනේ. නැත්තම් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. තමුන්වංශලට බාර දෙන කුඩා දේවතු සමිතිය වේවා, කුඩා දේවතු හිමියෝ වේවා, ඒ කට්ටියට අවශ්‍ය දත්ත ටික කාර්යාලයත් සමග ගනුදෙනු කරන්න. සෙන්ට්‍රල් ඇනලිසිස් සිස්ටම් එකක් අවශ්‍යයි කුඩා දේවතු අධිකාරිය. මේ තමුන්වංශල ලැබෙන දත්ත ටික විශ්ලේෂණය කරන්න අපිට व्यवसायिकयन् दिरिकन् वन एंटरप्राइज श्री लंका जातिक प्रदर्शनी तुन्पन दिने अदायि संहिताव प्रजातंत्रवादय सह संवर्धनीय तेमाकर गणिविन् पवत्विन प्रदर्शनी नरबीमट ईये दिने तुल दिलक्ष 50000कट अधिक पिरिसक् पमिन सिटिया प्रदर्शनी पिलिबंद एहि सिट तोरतुरु केनेन्ने धनुष्क भंडार ආයුබෝවන් සුබදාසනක් අපි සම්බන්ධ වෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සිට මම අවිල්ල ඉන්නේ කෘෂිකාර්මික කලාපයේට කෘෂිකාර්මික කලාපයේ තේ මණ්ඩලයට තමයි මේ වෙලාවේදී අවිල්ල ඉන්නේ ලංකාවේ හැමෝම තේ බොනවා එතකොට තේ මණ්ඩලයේ මාතක ඉන්නවා තේ ප්‍රචාරණංශයේ චතුර ප්‍රනාන්දු ආයුබෝවන් ආයුබෝවන් අපිට කියන්න මොනරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියට අවිල්ලා මොනරාගල තේ හැදෙන්නෙත් නැහැ එතකොට තේ මණ්ඩලයේ විදිහට මේ ප්‍රදර්ශනයේ නරඹන්නේන ජනතාවට තේ මණ්ඩලයේ විදිහට මොකක්ද මේ ප්‍රදර්ශන කුටිය හරහා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔව් ඇත්තටම අපි මේ වෙලාවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් ඇවිල්ලා මෙතනදී අපි ගොඩක් වෙලාවට එන හැමෝටම අපි ලබා දෙන්නේ ලංකාවේ කොහොමද මේ ප්‍රදේශයේ තේ අලවිකරුවෙක් විදිහට තමන්ගේ රැකියාවක් සංරකියාවක් පටන් ගන්නවා නම් කොහොමද කරන්න පුළුවන් ඒකට ලියාපදිංචියක් වෙන්න ඕන කොහොමද ඒ කරුණු කාරණා ගැන අපි කියලා දෙනවා ඊට අමතරව තේවල තියෙන ගුණාත්මකභාවය සහ තේකක් හැදීමේදී සැලකිය යුතු කරුණු ඊට පස්සේ තේවල තියෙන සෞඛ්‍යමය පැත්ත ඒ හැම පැත්තක ගැනම කියලා දෙනවා ඊළඟ ලංකාවේ තේ හැදෙන වර්ග
ප්‍රභේද තේ ශ්‍රේණි ඒව ගැන අපි විස්තර කියලා දෙනවා මොකද ලංකාවේ ගොඩක් අයට තේ ශ්‍රේණි කීපයක් තමයි දකින්න හම්බ වෙන්නේ වෙළඳ පොලේ ඊට වඩා ගොඩක් දේවල් තේ කර්මාන්තය ඇතුලේ දකින්න තියෙනවා ඉතින් ඒ දේවලුත් අපි මෙතනදී පෙන්눔 කරලා තියෙනවා ඒගොල්ලන්ට දැක බලා ගන්න ඒ ගැන අදහසක් ලබා ගන්න එනිසා අපි කියනවා මේ වගේ සියලු තොරතුරු ඔබට ගන්න පුළුවන් අද 3 වෙනි දවසේ අද රාත්‍රියේ 12 දක්වා ප්‍රදර්ශන භූමිය විවෘතව පවතින ඔබ වෙනුවෙන් එන්න තවමත් ප්‍රදර්ශන භූමියේ නැරඹුවේ නැතිනම් විවිධ කලාප තියෙනවා සංහිඳියා කලාපේ ක්‍රීඩා කලාපේ කෘෂිකාර්මික කලාපේ දවැන්ත ප්‍රදර්ශනයක් දවැන්ත අත්දැකීම් රසක් ලබා ගන්න පුළුවන් ආරාධනා කරනවා එන්න තවමත් ප්‍රදර්ශන භූමියේ නැරඹුවේ නැතිනම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරඹන්න ව්‍යවසායකයන් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නායෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ප්‍රදර්ශනය කලාප 12කින් සමන්විතයි ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහ උපදෙස් මත පැවැත්වෙන ප්‍රදර්ශනය අද දිනෙන් අවසන් වනවා නව ව්‍යවසායකයන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතිය ලියාපදිංචීමටද මෙදී අවස්ථාව උදා කර දී තිබෙනවා राज्य हा पौद्गलिक बैंक वलिन व्यापारिक नय इल्लुम किरीमट हैकवीमद विशेषत्वयक सियलुम राज्य हा पौद्गलिक अंशे सेवान लबा गनीमटद प्रदर्शनी विशेष कलापयक वेन करति मेनवा अध्यापन कलापयटद विशेषांग रसक एतुलात एंटरप्राइज श्रीलंका प्रदर्शन भूमिय तुल आईटीआई माध्य जालीय प्रदर्शन कुटियक दिदि करति मेनवा रूपवाहिनी सह गुवानदुलि प्रवृत्ति मेनम वेडस्थान निष्पादने करन आकारय मे प्रदर्शन कुटिय दि देखगत हैकी තව මාධ්‍ය ආයතන තියෙනවා ඒ වුණාට මම ඉස්සලාම ආවේ ITN එකට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ඒකකයේ අයගෙනේ තමයි මට මේ දින පරීක්ෂණයක් තියෙනවා නංගි පොඩක් ගිහිලා බලන්න කියලා. ඉතින් මම මොකටත් කියලා ආවා. ඉතින් මට අවස්ථාව ලැබුණා ඒක නිසා. ඉතින් වැත්තටම ගොඩක්ම සතුටුයි මගේ දක්ෂතාවන් රටට ලෝකෙට පෙන්නලා ඉවර වෙලා මගේ ජීවිතය සාර්ථක කරගන්න අවස්ථාවක් සපය ලැබලා දුන්නට මම හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා ITN මාධ්‍ය ආයතනයට. ඇත්තටම ගොඩක් හොඳයි. ඉස්කෝලේ ළමයි විදිහට අපට බලන්න ගොඩක් දේවල් තිබ්බා. අපිට ගොඩාක් අනුදැක්ක දේවල් මේ බලා ගන්න පුළුවන් ගොඩාක් සතුටුයි මෙහෙට මොන්රාගල්ට මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පැමිණීම ගැන ප්‍රදර්ශන භූමියේ තියෙන ප්‍රදර්ශන කුටි බලපුවාම ලොකු කුඩා ભેදයකින් තොරව අනාගතයට හොඳ වැඩපිළිවෙලක් කියලා මම කියන්න කැමතියි මේ දින කීපෙත් මේ ඉන්න අතිවිශාල ජනකාය නිසා මම හිතනවා තව දින දෙකකින්වත් මේක දීර්ඝ කරනවා නම් හොඳයි අද සෑහෙන පිරිසක් එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා අපිට මග දෙපසෙදී හම්බුණා මොන්රාගල දිස්ත්‍රික්කයේ දිනුවට ගොඩක් වටිනවා හරි සතුටුයි ඉතින් අපේ රජය වෙනුවෙන් මේ වගේ දෙයක් කරා කියන්නේ අපි මේ බැංකුවට ගිහිල්ලා ණය ගන්න අසංකරණ ගන්න වගේ නේ මේක හරි පහසුවෙන් ලේසියෙන් ගන්න පුළුවන් ඒක නිසා මේක ගොඩක්ම වැදගත් ප්‍රදර්ශනයක් සොරකම් කළ මුදල් වලින් බත් පැකට් සහ මත් පැන් ලබා දී ඒකාබද්ධ රැලියට බස් රථ වලින් ජනතාව ගෙනීමට පොහොට්ටුවේ පිරිස උත්සාහ කරන බව මැති ඇමතිවරුන් පවසනවා හොරකම් කරපු සල්ලි ඕනතරම් තියෙනවා. ඉතින් බත් පැකට් එක අරක්කු බෝතලේ දීලා බස් වලින් ඕනතරම් ගේන්න පුළුවන්. පොලිසිය හරහා වෙඩි තියවලා එකන දෙන්නේ මරා ගන්න තමයි ලෑස්තිය. මොකද හේතුව ලේඋඩින් ඒගොල්ලන්ට බලයට පත් වෙනවා කියන එක මහ කජ්ජන් නෙමෙයි. ලසන්තලා මරපු, එක්නල්ලි ගොඩලා මරපු, කීත්නයාලාට ගහපු, පොද්දලා ජයන්තලා කකුල් කඩාපු, සුදු වෑන් උස්සපු, තාජිරින්ලා මරපු කට්ටියට තව 10ක් 15ක් මැරෙන එක කිසිම අවුලක් නැහැ. ඒක රටේ මාතෘකාව බඩපත් කරලා අන්න ආණ්ඩුව අපේ අයර වෙඩි දීලා මැරුවා කියලා එහෙම මාතෘකාවක් හැදීමේ කුමන්ත්‍රණය ඒගොල්ලෝ තින් බීපු අරක්කුටිකේ වෙරි ඉඳනකම් කෑ ගහලා යයි මුකුත් වෙන්නේ නැහැ දැන් මේ පස්සෙන්ද ආපහු ජනගංගාව කොළඹට ගේන්න හදනවා ඉතින් කොළඹට ගේන්න දෙයක් නැහැ දැන් මේ පිටිසර ගම්මානේ මෙතන එක්ක හවලා තියෙන ජනගම් මේවා මේ සල්ලි දීලා යද්දී නෑ බත් පාර්සල් දෙනවා කියලා දමුණාසර මෙතෙන්ද ගෙනාවේ නෑ සැබෑ උවමනාවකින් සැබෑ උනන්දුවකින් මේ ඇවිල්ලා මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාට හම්බ කරපු සල්ලි තියෙනවා ගොඩ ගහපු හංගපු සල්ලි ටික තියෙනවා ප්‍රායසභා කොට්ටාසකින් එක බස් එකක් නේ බස් 10ක් ගෙනියන සල්ලි තියෙනවා මද තියාගන්න දැන් ඔහම ගංගා ඔහම ජන රැලි ඔහම බලමුළු දැන් මේ අවුරුදු 3ක කාල පරාසය තිස්සේම ඔහම වැඩිමුර තිබ්බා රත්නපුරේ තිබ්බා මහරගම තිබ්බා ගෝල්පෙස්සේ තිබ්බා මහනුවරේ ඉඳලා පයින් ආවා පොයෙන්දගෙන් ආණ්ඩුව පෙරලනවා කියලා කිව්වා රාජපක්ෂ මහත්තයලගේ අර අර තැටිය ඒක සීතල වෙනකොට ඒ තැටිය රත් වෙන මොකක් හරි මාතෘකාවක් දෙනවා ලබන මාස පළමු පනතා සිට බස්නාහිර පළාත තුල බස් රථ දහවන ආදර්ශ සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරී සභාපති තුසිත කුලරත්න මහතා පවසනවා මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළා
සැප්තැම්බර් මාසයේ පළවෙනිදා ඉඳලා 8 වෙනිදා දක්වා සතියක් තුල අපි බලාපොරොත්තු වෙනවා මගේ ප්‍රවාහන සේවා විධිමත් කිරීමේ ආදර්ශ සතියක් අපි ප්‍රකාශයටපත් කරලා තිනවා ඒ ප්‍රකාශයටපත් කරලාද ආදර්ශ සතිය තුල මේ සියලුම බස් රථවල කටයුතු අපි අධීරෙන් අධීර විධිමත් කිරීමට පියවර ගන්නවා මේ වෙනකොට අපිට විවිධ ආකාරයේ පැමිණිලි ලැබිලා තිනවා කාල සටහනකට අනුව බස් රථ සමහර මාර්ගවල ධාවනය වෙන්නේ නැහැ කියන කාරණා ටිකට්පත් සම්බන්ධවත් අපිට කාරණා ඒ වගේම මගින් විවිධ පැමිණිලි අපිට ලැබෙනවා අපි බලාපොරොත්තු වෙනවා සෑම මාර්ගයක්ම අපගේ අධීක්ෂණයට ලක් කරන්න ඒ නියමිත බස් රථ ප්‍රමාණය ඒ මාර්ගයේ ධාවනය කරවන්න ධාවනය විය යුතු සෑම බස් රථයක්ම දෛනිකව ධාවනය වෙන්න ඕනි ඒ ධාවනය වෙන බස් රථ හතෙන් දැන් පස්සෙත් ඉදිරියටත් නියමිත පරිදි ධාවනය වීමට එදින ඉඳලා වැඩ කටයුතු කරන්න ඕනි රුපියල් කෝටි 15කට අධික වටිනාකමින් යුත් රත්රන් තොගයක් සමග පුද්ගලයෙකු අතරංගුවට ගැනීමට කටුනායක රේගුණ නිලධාරීන් සමත් වුණා. ඩුබායි සිට පැමිණි ඉන්දිය ජාතිකයෙකුයි මෙලෙස අතරංගුවට ගෙනැත්තේ. අතරංගුවටගත් රත්රන් තොගෙහි මුළු බර කිලෝග්‍රෑම් 20ක්. කිලෝග්‍රෑම් 1ක බරින් යුත් රත්රන් කොටස් 20ක් ශරීරයේ විවිධ ස්ථානවල සංගවාගෙන සිටියදී සකකරු අතරංගුවට පත් වූයේ. හැටන් දුම්රිය ස්ථානයේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා. පසුගියදා ඒ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත බහර දීම සිදු කළේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන්. දුම්රියෙන් පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඉදිකර ඇති පහසුකම් මධ්‍යස්ථානය ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 4.2ක්. සංචාරකයින්ට විවේක ගැනීම ඇතුළු සියලු පහසුකම් වලින් මේ සමන්විත වෙනවා. සංචාරක අමාත්‍යාංශයේ සංචාරක නවෝදය සංකල්පයේ මත ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානයේ නඩත්තු කිරීම පැවරී ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයේ වෙතයි. මෙවැනිම සංචාරක පහසුකම් මධ්‍යස්ථාන දෙකක් මේ වන විටත් නානුවේ සහ පට්ටිපොළ යන දුම්රිය ස්ථානවල ඉදිකර තිබෙනවා. ඉදිරියේදී තවත් සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් පෙරාදෙණිය දුම්රිය ස්ථානයේදී විවෘත කිරීමටද නියමිතයි. දීර්ඝ කාලීන අවතැන් වූවන් යලි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ රුපියල් කෝටි 8ක වියදමින් ස්ථිර නිවාස සියයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා වවුනියාවේදී ආරම්භ වුණා. මීට සමගාමීව මෙම නිවාසවල යටිතල පහසුකම් සංවර්ධනයේ උදෙසා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 450ක්. මෙම ඉදිකිරීම සිදු කරන්නේ වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අලුත්ගම ප්‍රදේශයේ. දීර්ඝ කාලීන අවතැන් වූවන් යලි පදිංචි කිරීමේ බලකායේ සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ඉල්ලීමකට අනුව රජය මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. වසර ගණනාවක සිට වල් බිහි වෙමින් පවතින ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිළිබඳ සුවා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි ජනතාවගෙන් අදහස් විමසා සිටියා. එහිදී කම්හලේ නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කරන ලෙසයි ජනතාව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. කොළොන්න එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී අබේනායක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මේ කඩදාසි කර්මාන්තශාලාව විශාල සේවක සංඛ්‍යාවක් වැඩ කරපු කර්මාන්තශාලාවක්. සේවක සංඛ්‍යාව 3000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරා. දැන් මේ වෙනකොට සම්පූර්ණ වල් බිහි වෙලා මේ විනාශ වෙලා මේ පවතින්නේ. මේක වටිනා සම්පතක් අපේ රටට. ඒ වගේම විනාශ වෙන්න යන්නේ දෙන්නේ නැතුව ආපහු නැවත මේ රැකියාවේ තරුණතරණියන් ඉන්නෝ. ඒ වගේ විශාල සංඛ්‍යාවක රැකියාව ලබා දෙන්න පුළුවන්. ඇඹිලිපිටිය නගරය බිහි වෙන්නේ මේ කඩදාසි කම්හලත් එක්ක. ඒ කාලේ අපි මේකේ දවසකට ටන් 50කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කරා. ඒක නැවත පටන් ගත්තොත් අපටත් පුළුවන් හැම සහයෝගයක් මේක ලබා දෙන්න කැමතියි. කඩදාසි කොලයක් හදාගන්න බැරි රටක් කියනකොට මොකද්ද අපේ රට? මොකද්ද අවුරුදු 70 තිස්සේ අපි පාරම්භාන සංවර්ධනය. මෙහෙම රටක අපි මේ දරන තනතුරු තානාන්තරවල තියෙන ඵලයේ ප්‍රයෝජනේ මොකක්ද කියලා. නිල් පාට වේවා, කොළ පාට වේවා, කවර ආණ්ඩුවකින් වේවා. ජාතිය සතු සම්පත් මේ වගේ කැලෑ වෙලා හොරු ගලවගෙන ගිහිල්ලා මෙහෙම විනාශ වෙන්න සිද්ධ වීම ඛේදවාචකයි. දැන් මේකේ ආසන්නම හේතුව ලංකාවට ආනයනය කරන කඩදාසි සඳහා තිබුණු බදු ඉවත් වීම. ඒ නිසා ලංකාවේ වාලාච්චේනෙත් ඒ වගේම ඇඹිලිපිටියේ හදන කඩදාසිවල මිලට වඩා පිටරටින් ගෙන කඩදාසිවල මිල අඩු වෙනවා. ඒ නිසා අපේ කර්මාන්ත ශාලා දෙක වැහිලා යනවා. මේ විද්‍යානුකූල පදනමකින් මේ බලලා ආපහු කඩදාසි නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මේ යන්ත්‍ර දැන් මේ ප්‍රදේශෙ මං හිතන්නේ අඩුම ගානේ 2000කට රස ලැබෙන්නේ නැති. ඍජුව පවුල්. දැන් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් බලාපොරොත්තු වන්න.
කාබනික පොහොර යොදා ගනිමින් විභාගව යෙදෙන ගොවීන් සඳහා කාබනික පොහොර මිලදී ගැනීමට සහනාධාර වැඩපිළිවෙලක් අනවන්නේයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සහන ලබා දෙන චක්‍රලේඛය ඊයේ නිකුත් වූ අතර විභාගව යෙදෙන ගොවීන්ට අක්කර 2000 කුමරකට රුපියල් 18000ක මුදලක්ද අක්කර 5කට රුපියල් 36000ක මුදලක්ද වශයෙන් කාබනික පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික වෘත්තීය කුසලතා සුසුකම් ලත්පුත් ගලන් පිළිබඳ දීපයාප්ත සම්පත් සංචිතයකට පිවිසුම සලසමින් විද්‍යා හා තාක්ෂණ වෘත්තීය පුහුණු හා කුසලතා සංවර්ධන අමාත්‍යාංශය නිපුණි රැකියා බැංකුව ආරම්භ කර තිබෙනවා. මෙම රැකියා බැංකුව දියත් කිරීමේ අරමුණ වී ඇත්තේ දිවෙන පුරා විසිරී සිටින NVQ හෙවත් ජාතික වෘත්තීය කුසලතා සහතික ලබාසන පිරිසගේ තොරතුරු එක්රස් කර දත්ත පද්ධතියක් සකස් කිරීමයි. අෆ්ගනිස්තානයේ ප්‍රවීණ ලේකක කාලිඩ් හුසේනි විසින් රචිත සී ප්‍රේය කෘතියේ සිංහල පරිවර්තනය සමුද්ද යාතිකාව නමින් ඊයේ එළිදැක්වුණේ මුල් කෘතිය රටවල් 33ක එළිදැක්වීමට සමගාමීවයි. මෙහි සිංහල පරිවර්තිකාව වන්නේ ගංගා නිරෝෂණී සුදුවැලි කන්දයි. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ආතර් ක්‍රීටස් ඩෙෆ් මහතා විසින් රචිත ග්‍රන්ථ 3ක නව මුද්‍රණ ඊයේ එළිදැක්වීම සිදු වුණේ අගමිනිසුරු පීසා දෙප් මහතාගේ ප්‍රධානත්වයෙන්. පොලිස් ඉතිහාසයේ පළමු සහ දෙවන වෙළුම 1915 සිංහල මුස්ලිම් කෝලාහලය සහ ලංකා පොලිසිය යන ග්‍රන්ථ 3 මෙලෙස එළිදැක්වුණා. ලේකකයන් 7 දෙනෙකුගේ කෘති 7ක් එළිදැක්වීම ඊයේ සිදු කෙරුණේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. උපාලි රත්නායක පරිවර්තනය කළ ඔක්තෝබර් වෛද්‍ය නන්දන අතපත්තුගේ අවසාන කුංචනාදය රාජා කරුණාදාසගේ අසුපිනි ඇල්ලත් ඇඬුවා සේනානි ධර්මරත්න පරිවර්තනය කළ හාවටදිගේ ගෙදර බලා එඩ්නා මල්කාන්ති පරිවර්තනය කළ අලස රැවටිලිකාරයා සහ තවත් නේපාල ජනකතා එළිදැක්වුණු කෘති අතරට අයත්. මීට අමතරව සුසන්ද කොටිදුවක්කු පරිවර්තනය කළ අපි ජනාධිපතිට කියමුද සහ සිංහ වික්‍රමසිංහ පරිවර්තනය කළ තුන්යම කෘතියද ජනකත කෙරුණා. ජපානයෙන් පරිත්‍යාග කළ සමුද්‍රාරක්ෂක සහ සමරක්ෂා නෞකා දෙක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුගි නගහියන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විරලාරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දීම සිදු කෙරුණේ කොළඹ වරායේදී. රැකියාවේ යෙදෙන මව්වරුන්ට සිය දරුවන්ට මව්කිරි ලබා දීමේ වැදගත්කම සහ ඒ සඳහා ඇති විවිධ ප්‍රවේශ පිළිබඳ මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මුල් මාසයේ මෞකිරි දීම පමණක් කර යුතුයි කියන මතයේ ඉන්නකොට අපිට සමහරලාට දැනෙනවා රාජ්‍ය සේවකින්ට වැඩිය පොඩි අසාධාරණයක් පෞද්ගලික අංශයට වෙනවා කියන එක. ඒක නිසා ඒ සඳහාත් අපි රජයක් විදියට මැදිහත් වෙන්න ඕනේ. අපේ අම්මලා වගේම තාත්තලටත් මේ මෞකිරි ප්‍රවර්ධනය කිරීමේදී ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න විශේෂයෙන්ම රජයක් විදියට අපි අවධානය යොමු කරන්න ඕනේ පීතෘත්වයට නිවාඩු අරන් දෙන එක. ලෝක ඡායාරූප දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප හිමියන්ගේ සංගමය සම්මන්ත්‍රණය කළ ලේ දන් දීමේ පින්කමක් ගාල්ලේ දීපයත් උනා 100කට වැඩි පිරිසක් ලේ පරිත්‍යාග කිරීමට එක්ව සිටියා. අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk